ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිටම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය කියයි ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ඖෂධ හිඟයක් ඇති වුණේ හිටපු සෞඛ්‍ය ඇමති පවසයි අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා ඖෂධ හිඟයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ රාජ්‍ය ඇමති චන්න කියයි සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් මහ බැංකුවට උදැසන ප්‍රවෘත්ති තුළින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙවර විට රට තුළ දැඩි ඖෂධ හිඟයක් හටගෙන ඇති බවට විවිධ තොරතුරු වාර්තා වනවා රජයේ ඖෂධ වේදිකාවේ සංගමයේද මෙම අනතුරු හැඟවීම ඊයේ දින සිදු කළා කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති බවයි දෙවයිනේ ප්‍රදේශ රසකම මේ දිනවල ඖෂධ හිඟයක් ඇති බවට වාර්තා වනවා රජයේ ඖෂධ වේදින්ගේ සංගමය පවසන්නේ පෙලිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අඩු මට්ටමක පවතින බවයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීමට ඉඩහැරීම නිසා ඩොලරේ අගය ඉහළ යාම මෙරට ඖෂධ ගෙන්වීම සඳහා ඍජුවම බලපා තිබෙනවා මහා භාණ්ඩාගාරය ඖෂධ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කරන්නේ නැති නිසා මෙම ඖෂධ හිඟය ඇති වී ඇති බවයි රජයේ ඖෂධ प्रधान कारण प्रधान हेतु राज्य සති දෙක ඇතුළත ඖෂධ විශාල ප්‍රමාණයක් හිඟවීමේ දැඩි අවධානමක් තියෙනවා ඒ වගේම තමයි අපි මහජනතාවට ඉල්ලා සිටිනවා අනවශ්‍ය ඖෂධ තොග ගොඩ ගන්න එපා ඒ අනවශ්‍ය ඖෂධ තොග ගොඩ ගැසීම මේ ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැහැ වෙනත සල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳ අප සොයා බැලීමක් සිදු කළා ලෙඩ වෙනවා බේත් ඉල්ලන්න බේත් නැහැ මරන්නද මේ හදන්නේ කියලා තමයි අපි ආණ්ඩුවෙන් අහන්නේ කරුණාකරලා බේත් පුළුවන් විදියට හැම ෆාම්සියෙම ඉෂුව කරන්නවා අපිට දැනට පින්ටර් නැහැ පැනඩෝල් නැහැ පොඩි දරුවන්ට දෙන පින්ටර් සිරප් එක නැහැ ඒ නිසා කරුණාකරලා මේකට වහා විසඳුමක් දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා පිරිටන් සිරප් නැහැ පිරිට එක්ස්පෙක්ටරන් නැහැ පැනඩෝල් පැරසිටමල් තමයි අතරස ගොඩක් බඩු නැහැ බේත් දාති දැන් මාස දෙක තුන ඉස්සර නැහැ දැනට එන්නේ බඩු බඩු නැහැ කියලා කියනවා ලංකාව මොන අවසනාවන්ත තත්ත්වයකට ගමන් කරනවද දැන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටින්නේ මොන ප්‍රශ්න තිබුණත් ප්‍රමුඛතාවය ලබා දීලා බෙහෙත් ඖෂධ ටික ලබා දීලා මේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඖෂධ සැපයීම් කරුවා ඖෂධ ලබා දෙන්නේ නැහැ වයසක කාන්තාවන්ට පාවිච්චි කරන හෝමෝන වර්ග තියෙන දැන් වරුදු ගානක් තිස්සේ නැහැ ඒක හරිම ප්‍රශ්නයක් කියයිද පොඩි ළමයිට අවශ්‍ය දැන් ක්ලෝපෙනර්මින් සිරප් එක එක බෝතලයක්වත් හොයාගන්න බැහැ අම්මලා තාත්තලා අඬ අඬ රටවටේ ඇවිදිනවා ඒතර කැස්සර දෙන කෝප් සිරප් මේ බෝතලයක් ගන්න සමහරලාට පාමිසි 10කට ගියාමත් එකක් හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා දිනා පවතින ඖෂධ හිඟය ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත් සේනාරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා ඖෂධ විශාල හිඟයක් අද තිබෙනවා ඒක රජයේ රෝහල්වල පමණක් අත්‍යවශ්‍ය ඖෂධ 60කට වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ඖෂධ 250කට වැඩි ප්‍රමාණයක් ඖෂධ හිඟයි රාජ්‍ය ඖෂධාලවල ඒ වගේම පුද්ගලික ෆාමසි වල රටෙත් ඖෂධ හිඟයක් තියෙනවා 107ක් 8ක් විතර ඖෂධ හිඟයක් ඩොලර එකේ වෙනස් වීම අනුව දැන් රුපියල් 230ට ගිහිල්ලා එතකොට රුපියල් 36කින් වැඩි වෙලා එතකොට කොහොමවත් මේක දරා ගන්න බෑ ආනයන කරුවන් අනිත් පැත්තෙන් නැව් ගාස්තු දැන් රටට එනවා ඖෂධ ආවට ඒ ඒ ඖෂධ එලියට ගන්න බෑ ක්ලියර් කරන්න බෑ ඒ මොකද ඩොලර් නෑ ලංකාවට ඉතින් ඒ නිසා මොකද වෙන්නේ දැන් ඊයේ ඖෂධ ආනයන කරුවන් තීන්දු කරගත්තා ඖෂධ ආනයන නවත්වනවා ලංකාවට දැන් ඊයේ ඉඳලා ඖෂධ ආනයනය කිරීම නැවැත්තුවා ඊටත් වඩා දරුණු එක තමයි ඖෂධ ෆාමසි වලට නිකුත් කිරීමත් නැවැත්තුවා ඊයේ මේ රටේ ඖෂධ නැති වෙනවා ෆාමසි වල ඖෂධ නැති වෙනවා මේ ඉතිහාසයේ පළවෙනි වට තමයි මේ විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ මේ විදිහේ උග්‍ර බෙහෙත් හිඟයක් ඇති වෙන්නේ මෙතර ඖෂධ හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගන්න එපායයි රාජ්‍ය මහත්මයා මහාචාර්ය චන්න ජයසොමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළා
ඊයේ ඩොලරයේ සිදු වුණ වෙනසත් එක්ක නැවත වතාවක් ඊට සමානුපාතිකව ඖෂධවල මිල යම්කිසි වෙනසක් සිදු කරන්න වෙනවා. ඖෂධවල මිල ඉහළයි කියන බලාපොරොත්තුවෙන් පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන් ඔවුන් මේ ඖෂධ විකුණන්නේ නැතුව තියාගෙන ඉන්නවා. එතකොට ඒකෙන් කෘතිම ලෙස ඖෂධ හිඟයක් නිර්මාණය වෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් එය වළක්වා ගන්න ඕන. පුරෝගතන කරන්න පුළුවන් තව සතියයි දෙකයි තුනයි හතරයි කියලා. නමුත් එවන් තත්ත්වයක් ඇති නොවෙන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා අනවශ්‍ය කලබලයක් බයක් ඇති කරගන්න රටට අවශ්‍ය බෙහෙත් ටික අපි රටේ අවශ්‍යතාවට ඕන විදිහට ගෙනල්ලා දෙන්න කටයුතු යොදලා තියෙනවා. එහෙම ඊයේ දිනේ මේ ඩොලර් එකට ඉහළගයක් ලබා දෙන්න ගත්ත තීරණෙත් එක්ක නැවතත් ඒ ඖෂධ ආනයනය කරන්න ඒ සමාගම් දැන් ඉදිරිපත් කරලා ඉන්නවා. ඒක නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන විශ්වාසය තමයි අපි තියෙන්නේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රසක ආනයනය සීමා කිරීමට ඊයේ දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව භාණ්ඩ 367ක් ආනයනය සීමා කිරීම සිදුවනවා. මේ වන විටත් අපේ රටට ගෙන්වන භාණ්ඩ විශාල වශයෙන් සීමා කර තිබෙනවා. එවන් පසුබිමක් තුළ තවත් භාණ්ඩ 367ක් මෙරටට ගෙන්වීම සීමා කිරීමට අද විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් මෙලෙස ආනයනය කිරීම බලපත්‍ර පාලනයට නතු කරමින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයනය පාලනය කළ භාණ්ඩ අතරට රූපලාවන්‍ය භාණ්ඩ, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු, ඉලෙක්ට්‍රොනික උපාංග, පරිගණක උපාංග, ඔරලෝසු, ගෘහ භාණ්ඩ මෙන්ම සෙල්ලම් භාණ්ඩද ඇතුළත් වෙනවා. ආනයනය සීමා කරන භාණ්ඩ ආහාර සහ පාන වර්ග කිහිපයක් මේ. කිරි කිරියාශ්‍රිත නිෂ්පාදන යෝගට්, බටර්, චීස් සහ රටඉඳි ඇපල්, දොඩම්, පෙයාස්, ඕට්ස් වර්ග, පැස්ටා, පානීය ජල බෝතල්, තේ පාන වර්ග, කිරි ආශ්‍රිත බීම වර්ග, මිදි වයින් වර්ග, ස්පාක්ලින් වයින් ඇතුළු වෙනත් වයින් වර්ග, විස්කි, රම්, වොඩ්කා, ජින් යන විදෙස් මත්පැන් මෙන්ම දුම්කොළ නිෂ්පාදන සිගරට්ද ආනයන පාලනයට යටත් වන භාණ්ඩ අතරට ඇතුළත්. සුවඳ විලවුන් වර්ගද ආනයන සීමාවන්ට යටත්. ලිප් මේකප්ස්, අයි මේකප්ස් ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ රසක්ද මේට ඇතුළත් වන අතර ෂැම්පූ වර්ග, කොණ්ඩා සැකසීමේ ද්‍රව්‍යද ආනයන සීමාවන භාණ්ඩ අතරට ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම විදේශීය රටවල්වලින් ආනයනය කරන ඉටිපන්දන්ද මේට ඇතුළත්. මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ක්‍රමවේද තුනක් යටතේ කෙටි කාලයකට ආනයන සීමා කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. වත්මන් ආර්ථික තත්ත්වයේ නිසිලෙස කළමනාකරණය කිරීම සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර ඇති බවත් මහ බැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයනය සීමා කිරීම ක්‍රියාත්මක වන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා. මහබැංකුවට ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඇත්තේ පැලැස්තර විසඳුම් බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා. මහබැංකු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මේ බව පැවසුවා. වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැටි තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් මහබැංකු අධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මහබැංකු පරිශ්‍රයේදී සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල අරමුදල හෝ අනිත් විදේශීය ආයතන සමග සම්බන්ධ විය යුතුයි කියන මතය ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ චීනෙන් තව ණයක් ඉල්ලලා තියෙනවා, තව තැන්වලින් ණය ඉල්ලලා තියෙනවා. ඒ හරහා කෙටි කාලීනව මේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියන මතයේ තමයි ඔවුන් හිටියේ. ජනවාරි පෙබරවාරි එකතු වෙච්ච තවත් ඩොලර් මිලියන 400ක් තිබ්බා. ඒකත් ගෙවන්න තිබුණා මේ සතියේ. ඒකට ඩොලර් මිලියන 900ක් ගෙවන්න තිබුණා. ඔවුන් ඍජුවම අපිට කිව්වේ නැති වුණාට ඒ සාකච්ඡාවෙන් අපිට හැඟුණා අතේ සල්ලි නැහැ. මං හිතන්නේ අතේ ඩොලර් මිලියන 3-400කට වඩා නැහැ. ඉන්දියාව තව ඒ ඩොලර් මිලියන 900 කල් දැම්මේ නැත්නම් මේ සතියේ ඉඳලා තව මාස දෙකකට එහෙමනම් ලංකාව කෙලින්ම බංකොලොත්. ඒතකොට රුපියල 230 කිරීම හරහා මොවුන් බලාපොරොත්තු වෙනවා. අර හවාලා උන්ඩියල් ක්‍රමයට ගිය මුදල් ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකට අඩු වෙලා නැවතත් මේ බැංකු හරහා එක පැමිණේ කියලා. අපි විශ්වාස කරනවා මහ බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීනත්වය හරහා ආණ්ඩුවට හරි උපදෙස් දෙයි කියලා. හැබැයි අපේ සාකච්ඡාව හොඳට ගියා, විවෘත වුණා. අපිට පේන්නේ තාමත් හැබැයි කෙටි කාලීන පැලැස්තර ඇලවීමක් කරනවා මිසක් ස්ථිර විසඳුමකට නිගමනයකට තාම ගිහිල්ලා නැහැ. මහ බැංකුව පවා තාම ඒ ස්ථාවරයට ඇවිල්ලා නැහැ කියන එක තමයි අපේ මතය. මේ නිලධාරීන්ට කියන්න තමන්ගේ වගකීම ඉටු කරන්න රට වෙනුවෙන් කියලා. දුප්පත්
පිරිස ඉන්නවා මේ රටේ අඩු ආදායම් ලාභීන් ඉන්නවා මේ අඩු ආදායම් ලාභීන්ට මේ බඩු මිල ඉහළ යනකොට මේක යන හේ මොනෙකුත් හේතු තියෙනවා එකක් ඇවිල්ලා ජාත්‍යන්තර හේතු නමුත් රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා තමයි හුඟක් ඉහළට යන්නේ මුදල් අච්චු ගහපුවාම ඉල්ලුම වැඩි කරගෙන බඩු මිල ඉහළ යවාගෙන නිෂ්පාදනය වැඩි වෙලා නැහැ ඉතින් ඒ නිසා බඩු මිල ඉහළ යනවා එතකොට අඩු ආදායම් ලැබින් දුප්පත් අය විශාල පීඩනයකට යෙදෙනවා ඒක නිසා ඒකට ඉතින් රජය තමයි ප්‍රතිකාරය දෙන්න ඕනේ නමුත් ඒකට වග කියන්න ඕනේ මහා බැංකුව මොකද මූල්‍ය විශේෂයෙන්ම උද්දමනේ පාලනය බඩු මිල පාලනය තියෙන්නේ මහා බැංකුවට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්තොටුපල කාලසටහනට අනුව පැමිණෙන ගුවන් යානයක් ලෙස විසයා ගුවන් සේවයක් වී තිබෙනවා එළබෙන ජූනි මාස පළමුදා සිට මෙම ගුවන් සේවයේ ගුවන් යාන ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසුවේ. ජුනි මාසයේ පළවෙනිදා ඉඳන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ෂෙඩියුල් ෆ්ලයි සතියට ගුවන් යාන තුනක් ආරම්භ වෙනවා. විස්සයා ගුවන් සමාගමේ අද දිනේ වුන් ඒ පිළිබඳව නිල නිවේදනය කරා. ඔවුන්ගේ සමාගමේ ගුවන් යාන 149කට ආසන්න ප්‍රමාණයක් ගුවන් යාන තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ සංචාර කර්මාන්තයට විශේෂයෙන්ම යුරෝපය ඒ වගේම මැද පෙරදිගට තියෙන ඒ ගුවන් ගමන් වැඩි කර ගැනීමේ විශාල හැකියාවක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ අපේ ලේබර් මාකට් එකට අපි ගත්තම ලංකාවට වැඩිම ඩොලර් එන්නේ අපේ ලංකාවේ ශ්‍රමිකයන් පිටරට ගිහිල්ලා ඒකෙනුත් වැඩිම ප්‍රතිශතය එන්නේ මැද පෙරදිගෙන් ඔවුන්ට ඉතාමත් අඩු මුදලකට ඔවුන්ගේ ගුවන් ගමන් සපුරාලන්න අවස්ථාව ලැබෙන විශේෂයෙන්ම අද දිනේ උන් දැනුම් දීලා තියෙනවා රුපියල් 11000ක් වැනි මුදලට ලංකාවේ ඉඳන් අබුඩාබි දක්වා යන්නේ එහෙම නැත්නම් දෙපැත්තටම යනවා නම් රුපියල් 22000කට ඒ ටිකට් එක ලබා ගැනීමේ පහසුකම තියෙනවා ඔවුන් අද දින සිට ටිකටින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ පළවෙනිදා ඉඳන් තමයි ඔවුන් මෙම ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන්නේ රට මුහුණ දෙන බැරරුම් ගැටලු වලට බලයක් නැතුව සේවය කිරීමට සමගි ජනබලවේගයේ සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති අගමැති අමාත්‍ය තනතුරු අරගෙන පමණක් නොවේ ආණ්ඩුවක් හරහා පමණක් නොවේ ඔව් අපිට පුළුවන් විපක්ෂයේ ඉඳගෙන අපේ කාර්යභාරය ඉෂ්ට කරන්න. ඒ හැකියාව තියෙනවා. ඒ දක්ෂතාවය තියෙනවා. බලයක් නැතුව සේවයක් කිරීම තුළින් අපි රටටම පෙන්වලා දෙන්නේ රට මුහුණ දෙන බැරෑරුම් ගැටළු වලට අවශ්‍ය වෙනා තිබෙන නිර්මාණශීලී සත්‍යවාදී යථාර්ථවාදී නූතන විසඳුම් ප්‍රමාණය ඒ ලබා දීමේ හැකියාව අපිට තිබෙනවායි කියන කාරණාව ඔප්පු කරන්න. දැන් අධිකරණ පුවත් කිහිපයක් පාස්කු එරුදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබුවන් තමන් වෙත වන්දි අය කර දෙන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිවයි. එම නඩු නිෂ්පභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අභියාචනා පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ එම පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද අවසර ලබා දුන්නා. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවන අධිකරණයට අපහස කිරීමේ පැමිණිල්ල ලබන 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් හමුවෙමු 10:12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.